බොහෝ තැන්වල කියවුණා ජනාධිපතිවරයා වශයෙන් මම පරිසර අමාත්‍යංශය තෝරාගත්තා කියලා. මට කලින් හිටපු ජනාධිපතිවරු සියලු දෙනාම ජනාධිපති ධූරයට දිවුරුම් දෙන එකම තෝරාගත්තේ මුදල් අමාත්‍යංශය. මම මුදල් අමාත්‍යංශය තෝරගත්තේ නෑ, බාරගත්තේ නෑ. මම කියනවා මම බලය සහ ධනය කියන දෙකම අත්හැරපු කෙනෙක්, මහජනයාගේ සේවකයෙක් විදියට. බලය අත්හැරලා අඩු කරලා මුදල් අමාත්‍යංශය අත්හැරලා පරිසරය බාරගත්තේ ඒ නිසයි. දරුවනේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා කියලා තියෙනවා මම හැරෙන්න අනික් සියලුම දේ පරිසරය කියලා. ඒ නිසා ඇල්බර්ට් අයින්ස්ටයින් කියපු දේ මමත් කියනවාද? මම හැරෙන්න අනික් සියලුම දේ පරිසරය කියලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි පරිසරයක් හදාගත්තේ මිනිස්සුමයි. මිනිසා සත්වයා සහ සියලු ගසකොළ සතා සිව්පාවාට ජීවත් වීම අහිමි කරන්නේ මිනිසුන් විසින්මයි. රුක් රෝපණ ජාතික වැඩසටහන හැම අවුරුද්දෙම අපි ඔක්තෝබර් මාසයේ නම් කරලා තිබෙනවා. අපි ජනවාරි මාසෙ වෙනකොට බලාපොරොත්තු වෙනවා අඩුම වශයෙන් ලක්ෂ 10ක් එහාට යන්න. අපි ඉලක්ක කරලා තියෙනවා ලක්ෂ 50ක වැඩසටහන. බොහෝ විට ඔබ වගේ මේ රටේ අනෙක් සියලු දෙනා මේකට උනන්දු වුණොත් අපිට ලක්ෂ 50යි සීමාව ඉක්මවන්න පුළුවන් වේ ජනවාරි මාසෙ. මේ අභියෝගය ඉතාමත්ම බරපතලයි. දරුවෙක් එක අතට අරගමු අපි, අනික් අතට පැලයක් ගමු. දරුවගේ පැලේ දෙකේ වටිනාකම එකයි. කසක් කැපුවොත් මිනිස්සු 100කගේ ජීවිත නැතුව යනවා. පැලයක් විනාශ කෙරුවොත් දරුවෝ 100කගේ ජීවිත නැතුව යන්න පුළුවන්. ඒක එක පාරටම පේන දෙයක් නෙවෙයි. ඒක කාලයත් එක්ක වෙන දෙයක්. ඒ නිසා දරුවන්ට වගේම දෙමාපියන්ගේ ඔබ සීල දිනාගෙන් මං ඉල්ලීමක් කරනවා ගෞරවයෙන්. උපන්දිනේට කේක් කපන්න එපා. කේක් ගෙඩියකට යන සල්ලි වලට පැලයක් ගන්න. හැම උපන්දිනයකටම පැලයක් හිටවන්න. ඒ පැලේට තමන්ගේ නම දාන්න. ඔබත් ඒ වගේ හැදෙනවා, වැඩෙනවා, උඩට එනවා. පැලයක් හැදෙනවා, ඔබත් හැදෙනවා. ඒක දැක්කහම ලොකු මානසික තෘප්තියක් ඇති වෙයි. අපි ලස්සන රටක් හදමු. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.